සාමාන්‍ය දරුවෙක් උපදින්නේ සූතිකාගාරයක ගෙදර ඉඳක එනකොට ධනජී එහෙම නැති ධනජී ගෙදර සල්ගහකට මෙයාගේ අම්මට අමාරුලා වාහනේ ගිහලා බහින් පැස්සා ඉස්පිරිතල ගිහින් සල්ගහ ළඟ එතෙන් තමයි මෙයා ලෝකෙට ආවේ. ඉතින් එතකොට නම් මම දැක්කේ මේ සුදු පාට බෝලකට නිල් පාට තිල් දෙකක් තියලා වගේ ඇස් දෙක. ඉතින් මේ ඒකයි අතටත් අපiate සුදු කියන්නේ. තාත්තා කිව්වා වගේ මේ මම ඉපදෙන්නේ බොහොම ආදරේ පිරුණු ගෙදරක අන්තිම හැටියට බඩ පිස්ස හැටියට. මගේ අයියලා දෙන්න මට වඩා ගොඩාක් වැඩිමයි. ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම මට තිබුණේ මේගොල්ලන්ගේ ආදරේම විතරයි. දවසක් මම මට කියන තාත්තා රූපණි වැඩ කරාට මාව ගිනිලා නැහැ නිරූපණිට. පස්සේ ගෙදර තිබුණ ටීවී එක ඉස්සරහා මම තියලා ගත්තම පින්තූරේ. මේ නේ මතකද මන් දැන්නේ? ඔය ආදරේ අපේ තාත්තා කොළඹ එනවා රූපණි සංස්ථාවට. ඒ නිසා අපිටත් සිද්ධ වෙනවා කොළඹ එන්න. එතකොට තමයි අර කියපු ඡායාරූපේ ගන්න පෙළඹෙන්නේ. මොකද තාත්තා හැමදාම ටීවී එකේ වැඩසටහන වලට යනවා. ඉතින් මමයි ටීවී එකේ නැහැ කියද්දි තමයි තාත්තා මාව ඒ ටීවී එක ඉස්සරහා තියලා ෆොටෝ එකක් ගත්තේ. මේ ඇල්බම් එකේ තියෙන ෆොටෝස් වලින් 85%ක් විතර මේ තාත්තා ගත්තු ෆොටෝස් තියෙන්නේ. කොහොමරත් හැමෝටම වගේ මටත් මගේ ලෝකේ මම දැකපු පළමු වීරයා තමයි මගේ තාත්තා. මුංචි කාලේ හැබැයි එකම දෙයක් තමයි මේ අනිත් දෙනෝගේ නේ මෙයා එලිටින්නේ. කවුරු හරි ඇවිල්ලා කතා කරොත් එහෙම අපේ නෑයකු ටග්ගල මූණ පෙන්නලා අතට දුන්නු. අද නම් ඒකේ අනිත් පැත්ත. මොකද මම ඇවිදින්න ඉගෙන ගත්තේ තාත්තගෙන්. තාත්තේ කරවඩ ගියේ. මම කිසි දෙයක් ඉල්ලලා නැහැ තාත්තගෙන්. නමුත් තාත්තට හැමදේම ලබා දීලා තියෙනවා. කොටින්ම මම අද නළුවෙක් හැටියට ඉන්නවා නම් ඒ තාත්තට පින් සිද්ධ වෙන්න. තාත්තා දුන්න ලොකුම තෑග්ග තමයි මට ඒක. මගේ තාත්තගේ බූදලේ තාත්තා තුනට බෙදුවා. හරියටම කියනවා නම් අපි කියන්නේ අපේ පවුලේ සමනල කන්ද කියලා. මහවැලි කල්ලෙනි කළුවලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට දැනනංග වගේ තමයි අපේ තාත්තා. හොඳ චිත්‍ර ශිල්පියෙක්. ඒක තමයි අපි ලොකෝය කරන්න දැනට. ඒ වගේම විශිෂ්ට වූ ගායකයෙක්. මම දැකපු විශිෂ්ටතම ගායකයා විශාරද සුනිල් සිරිවර්ධන. ඒක තමයි අයියා කරන්නේ. ඒ වගේම වේදිකා නාට්‍ය සහ නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්. ඒක තමයි අද මම කරන්නේ. මේ සමනල කන්දෙන් බෙදලා ගිය දේවල් තමයි අපි ළමයි තුන්දෙනා. නමුත් අපි ළමයි තුන්දෙනාම එකතු කරලා ගත්තා. තාත්තා තරම් අපි කවුරුත් දක්ෂ නැහැ. ඒක තමයි අපේ සමනල කන්ද. මම දන්නවා මගේ වගේම තමයි හැමෝටම තමන්ගේ තාත්තා වීරයෙක්. මට උනුනේ තාත්තා වඩා හයියෙන් දුවන්න. මට උනුනේ තාත්තා වඩා ලස්සන චිත්‍ර අඳින්න. නමුත් මම දන්නවා මට කවදාකවත් ඒක කරන්න බෑ. හැබැයි මගේ නිර්මාණයක් බලලා ලෝකේ වැඩියෙන්ම සතුටපත් වෙන දෙන්නෙක් ඉන්නවා නම් ඒ මගේ අම්මයි තාත්තයි. ඒ අතරම තාත්තා මාව දැන්නා ඇති. කුංචි කාලේ ඉඳලා මම ලොකු වෙනවා බලන් හිටපු තාත්තා බොහොම ආඩම්බර වෙනවා. නමුත් හැමදේටම වඩා මම ආඩම්බර වෙනවා මේ වගේ තාත්තා කෙනෙක් මට ලැබුණේ කියලා.